විශේෂයෙන්ම අපේ රටේ විදේශ මූණ දීලා තියෙන විදේශ විනිමය අර්බුදයට මේ වෙනකොට යම් මැදිහත් වීමක් සහ සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අපේ රටේ වෙළඳ කලාපයේ තුල පුජ්‍යලිකංශේ විශාල කාර්යභාරයක් කරනු ඉටු කරනු ලබනවා. මේ වෙළඳ කලාප සේවකයා මේ මතුවලා තියෙන ජීවන වියදම් අර්බුදයත් එක්ක මූණ දීලා තියෙන බරපතල ගැටලු ගන්නාවක් තියෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙම ගෙවිච්ච කාලවකවානුව තුල රටේ ජීවන වියදමේ ඇතිවෙච්ච වැඩිවීම දරාගත නොහැකි වෙළඳ කලාප සේවකයාට තමන්ට ලැබෙන සොච්චම් පරිපතින් එදිනදා දෛනික ජීවිතයේ ගත කරගත නොහැකිව ගෙවාගත නොහැකි අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. එක් පැත්තකින් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල විල ඉහළ යන අතර අනෙක් පැත්තෙන් බෝඩිම තුල තමන්ගේ ජීවන ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී අලුත් අමතර ප්‍රශ්න ගන්නාවක් මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ වෙනකොට ආණ්ඩුව විදුලි ගාස්තු 100%, 222%කින් වැඩි කරන්න තීන්දුව ගත්තා. ඒ වගේම දුරකථන ගාස්තු වැඩි වෙනවා. ඒ වගේම ජල බිල්පත් වැඩි වෙනවා. සියලු සංනිවේදන ගාස්තු වැඩි වෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩිවීම හේතු කොටගෙන ප්‍රවාහන ගාස්තු වැඩි වෙලා තියෙනවා. මේ අමතර ගාස්තු වැඩිවීම මේ වෙන විට විශේෂයෙන්ම වෙළඳ කලාප සේවක සේවිකාවන්ට බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම උදේ ඉඳන් රෑ වෙනකන් තමන්ගේ සේවා ස්ථානය තුල රැකියාව කරලා හැන්දෑවේ බෝඩිමට ගියාට පස්සේ බෝඩිමේ විදුලි බිල්පත මේ මාසයේ සිට අගෝස්තු මාසයේ සිට දෙගුණයකින් වැඩි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර ජානක සහෝදරයා මතු කරා වගේ දැන් අලුත් ප්‍රශ්නයකට වෙළඳ කලාප සේවකයා මුහුණ දීලා තියෙනවා මේ විදුලි බිල වැඩිවීම හේතු කොටගෙන. විශේෂයෙන්ම තමන්ගේ බෝඩින් කාමරේ ව්‍යාපාරික විදුලි ගාස්තු අය කරන ක්‍රමවේදයට ව්‍යාපාරික ස්ථානයක් හැටියට නම් කරලා තියෙන්නේ. ඒ ව්‍යාපාරික ස්ථානයේ බෝඩින් කුලියේ බෝඩින් කාමරේ විදුලි බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ විශේෂයෙන්ම ඒ බෝඩින් කාමරේ නතර වෙලා ඉන්න සේවකයාට. දැන් විශේෂයෙන්ම ගත්තොත් ව්‍යාපාරික විදුලි බිල්පත් වැඩිවීම යටතේ දෙගුණයකින් මීට කලින් වැඩි ගෙවපු විදුලි බිලට වඩා වැඩිපුර දෙගුණයකින් විදුලි බිල ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ව්‍යාපාරික ගණයට අයිති වෙන ජල බිල්පත සඳහා කරන ගෙවීම බෝඩිමේ ඉන්න බෝඩින් කරුවට වැඩිපුර දෙගුණයකින් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ විදිහට තමන්ට ලැබෙන පරිපතෙන් වැය වෙන මුදල් ප්‍රමාණය එන්න වැඩි වෙනකොට තමන්ට එදිනෙදා අත්‍යවශ්‍ය කටයුතු ටික පවත්වාගෙන යන්න බැරි ජීවත් වෙන්න බැරි අර්බුදයකට වෙළඳ කලාප සේවකයා පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ ගෙවිච්ච කාලවකවානුව තුල මේ වැඩි වෙන ජීවන වියදමට සාපේක්ෂව වෙළඳ කලාපයේ සේවකයා වෙනුවෙන් වැටුප් වැඩි උනේ නැහැ. ඒ නිසා වැටුප් වැඩි නොවි එසේම වැටුප තිබියදී ලැබෙන සොච්චම් වැටුපෙන් ජීවන වියදම වැඩි වෙනකොට තමන්ට තමන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් වෙළඳ කලාප සේවකයන්ට අනිවාර්යෙන් අමතර දීමනාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මේ මොහොතේ වෙළඳ කලාප සේවකයෝ හැටියට ඉල්ලා හිටින්නේ වෙළඳ කලාපය තුළ වැඩ කරන කම්කරුවා වෙනුවෙන් අද අපේ රටට විදේශ විනිමය වැඩිපුරම ගෙනලා දෙන කම්කරුවා වෙනුවෙන් අමතර දීමනාවක් දෙන්න කියන බලකිරීම ඉල්ලීම අපි මේ මොහොතේ සිදු කරන ලබනවා. ඒ වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් වී වෙනවා. ඒ වෙනුවෙන් ආයෝජන මණ්ඩලය මැදිහත් වෙනවා. ඒ මැදිහත් වීම කරන්න කියන බලකිරීම ඉල්ලීම අපි වෙළඳ කලාප සේවකයෝ හැටියට මේ මොහොතේ සිදු කරන ලබනවා. දැන් අපි දන්නවා මේ මොහොත වෙනකොට රනිල් රාජපක්ෂ ආණ්ඩුව රාජපක්ෂ වරුන්ගේ කොන්ත්‍රාත්තුව අරගෙන මේ වෙනකොට මේ රටේ වැඩ කරන ජනතාව ඉතාමත් බරපතල ඛේදනීය තත්ත්වයකට ඇද දාලා තියෙනවා. දැන් මේ වෙනකොට ඒක අතුරින් හෝටල් සේවකයා කියන්නේ ඉතාමත් සොච්චම් වැටුපක් ගන්න සේවකයෙක් අවුරුදු 25 තිය ආයතනය ඇතුලේ වැඩ කරලා සොච්චම් වැටුපක් ගන්න සේවකයෙක් බවට පත් වෙලා තියෙන්නේ මේ වැඩ කරන ජනතාව අතුරින්. මේ සේවකයා අවුරුදු 25 තිය වැඩ කරලා මේ වෙනකොට එකට එක වැටුප තියෙන්නේ තාමත් අවම වැටුපෙච්ච 16,500 අතුර තමයි තියෙන්නේ බොහෝ සේවකයෝගේ. අවුරුදු 25 තිය වැඩ කරලා හැබැයි මේ ආණ්ඩුවල ප්‍රතිපත්තිය මේ ආර්ථික අදූරදක්ෂි ප්‍රතිපත්තිය නිසා වෙලා තියෙන්නේ මොකක්ද? අවුරුද්දක් ඇතුළත රුපියල් 55,000 වැනි මුදලකින් මේ ආර්ථිකය ඉහළ යනවා. ඉහළ යනකොට මේ සේවකයන්ට මොනවද හම්බ වෙන්නේ? මේ සේවකයන් කොහොමද තමන්ගේ ජීවිතය ගෙනියන්නේ? අවුරුදු 25ක් වැඩ කරලත් මේක ඇතුළේ සොච්චම් වැටුපක් නම් හම්බ වෙන්නේ. වසරකට යනවන රුපියල් 55,000 වැනි මුදලක් ඉහළ යනවනම්
මේ සේවකයා කොහොමද මේ ආර්ථිකය ඇතුළේ ජීවත් වෙන්නේ? තමන්ගේ රාජකාර කරන්නේ, තමන් පවුල් නඩත්තු කරන්නේ, තමන්ගේ දරුවගේ අසනීපෙට, තමන්ගේ අම්මගේ තාත්තගේ අසනීපෙට කොහොමද මේ මේ සේවකයා මුණ දෙන්නේ? ඒ වගේම සමාජයේ අනිකුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ සේවකන්ට මුණ පාන වෙලා තියෙනවා. මේවා එකක්වත් නොසලකා තමන්ගේ සුඛ වීර වෙනුවෙන් හොර නඩයක් නඩත්තු කරමින් මේ රාජපක්ෂ මේ රනිල් රාජපක්ෂ ඇතුළු හොර නඩේ මේ වෙනකොට ඛේදනීය තත්ත්වයකට මේ රටට දාලා තියෙනවා. මේ මේ ජන ජීවිත මේ වැඩ කරන ජීවිත එහෙම පිළිම මුළුමනින්ම අගාධයකට ඇද දාලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මේ තත්ත්වය සැලකිල්ලට නොගෙන උඹලා උඹලගේ වැඩ ටික ඉතරක් කරගෙන මේ රටේ මේ තමන්ගේ මේ රට තමන්ගේ පෞද්ගලික දේපොලක් හැටියට භාවිතා කරගන්න හදනවා නම් අපි වැඩ කරන සේවකයෙකු හැටියට හෝටල් සේවකයෙකුත් එකතු කරගෙන මේ රටේ සමත්ත සේවකයෙකුත් එකතු කරගෙන මේ උඹලා කරන මේ අති දෑවන්ත රටට ජනතාවට හානි කරන මේ උඹලගේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න අපි දෑවන්ත ක්‍රියා මාර්ගවලට එනවා. මේක හොඳින් අහුම් ගන්න දීපල්ලා. අද එහෙම නැති වුණොත් එහෙම රනිල් රාජපක්ෂ මහත්තයා ඔයා හිතන්න එපා මේ රටේ ඔයාට ඕන විදිහට වැඩ කරන ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ රටේ ජනතාව සූදානම් දැන් සටන් කරලා අත්‍යකින් දින ජනතාව බවට පත් වෙලා තියෙනවා. සෙල්ලම් දාන්නේ නැතුව මේ රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන්, මේ වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. මේ රටේ ඉතාමත් හොඳ ශ්‍රේෂ්ත්‍රයක් වෙච්ච හෝටල් ශ්‍රේෂ්ත්‍රය ඉතාමත් ඉහළ තැනකට ඔසවා ගන්න උඹලට හැකියාව නැත්නම් ඒක ඔප්පු කරලා තියෙනවා බෑ කියලා ඉවරලා. මේ අතෑරලා තියෙන මේ ශ්‍රේෂ්ත්‍රය, ඒ ශ්‍රේෂ්ත්‍රය අතෑරීමත් තමයි මේ හෝටල් සේවකයා ඉතාමත් අමාරුකම් රැසකට මුහුණ පාලා තියෙනවා. දැන් අපි මේක ඉවසුවා ඇති. දැන් අපි මෙයාට ආයතන කරනවා. මේ විදිහට මේ පාලකයන්ට කියලා අහුම්කම් දෙන්නේ නැත්නම් තව නොබෝ දිනකින් මේ රටේ මේ වැඩ කරන ජනතාවත් එක්ක අපි ගන්න පියවරත් එක්ක එකට අත්වල් බැඳගෙන මේක මේ මුංගේ දුර්දාර්ථකම වෙනස් කරලා මේ තකතිරු ආණ්ඩු පන්නලා අපිට එකට අත්වල් බැඳගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරය සමාජය හදන්න පුළුවන් ආකාරයට එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේවට මුංගෙක් අපිට උත්තර හොයන්න බෑ කියන එක සනාථ කරලා තියෙන එක ඇතුළේ අපි මේ හෝටල් සේවකයෝ ඇතුළේ වැඩ කරන සේවකයන්ගෙන් ඉල්ලා හිටිනවා මේකත් එක්ක අත්වල් බැඳගෙන එන්න ඕනේ කියන එක තමයි අපි මේ අද දවසේ කියන්නේ. ඒ හින්දා රනිල් රාජපක්ෂ ඇතුළු මේ හොර ඇමති මණ්ඩලයට අපි කියනවා, මේ සංචාරක ඇමතියාට කියනවා, මේ කම්කරු ඇමතියාට කියනවා, මෙන්න මේවට අහුම්කන් දීලා මේ රටේ ජනතාවට, මේ වැඩ කරන ජනතාවට, මේ හෝටල් සේවකයට ජීවත් වෙන්න පුළුවන් පරිසරය ආර්ථික ප්‍රතිබිමක් අවුමෙන් හොදලා දීපල්ලා. නැත්තම් මෙතනින් චුත වෙලා පලයන්ල කියන පණිවිඩය දෙන්න තමයි මම අද මේ මහජන සාක්ෂියට අපි ඉඳගත්තේ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.